මොනවාද ඔයාට ඕනේ? පොත් ටිකක් ගන්න ඕනේ. පුළුවන් පුළුවන්. ඔයාට මොන වගේ පොත් ඕනේ? කලාගාරයේ මෙහෙකරුවා. ලෝභ ප්‍රධානියා සමග කාර්යාලේ රැ. ව්‍යාජ ආදරය හඳුනාගන්නේ කෙසේද? අසල් වැසියා සහ කවුළුව. අනේ මන්දා. ඇයි මොකද? ලෝභ ප්‍රධානියා සමග කාර්යාලේ රැයක්. ඉස්පිරිතාලේ රැයක් ගත කරන්න හිට නැද්ද? මේවා මං ආසම කරන පොත්. ඔයාට ඉතින් මේවා රසයත් තේරෙන එකක් ඈ? මේ විදිහේ සම්භාව්‍ය පොතක් කියවල තේරුම් ගන්න පුළුවන් වෙයිද ඔයා වගේ කෙනෙකුට? මේ මාව හැල්ලු කරන්න එපා. පොඩි ළමයෙක් නෙමෙයි මම. මහාචාර්යතුමාට නම් ওই සම්භාව්‍ය පොත්වල තියෙන දේවල් හොඳට තේරෙනවා ඇති. මං කැමති පොත් තමයි කූන් මූන්. මොන මූන් කිව්වා? කූන් මූන්. ඕ. ඒකත් ලැජ්ජ නැති බේල්ල හදපු කාලෙකද්ද? ජෝසන් රජ කාලේ පරණ එකක්ද කොහෙද? පරණ දේවල් හරි නෑ කියලාද කියන්නේ? කූන් මූන් කියන්නේ ජෝසන් රජු කාලේ ලියපු මනක් කල්පිත නව කතාවක්. හැරි පොටර් කතාවට වඩා අවුරුදු 400ක් පරණ වුණාට කලාත්මක අතින් ඉතා විශිෂ්ටයි. ඒක නෙමෙයි. මම මේ වගේ අහන්නම හිටියේ. ඔය ඉපදුනේ කවදද? ඒ! අරියා! ආ, කොහෙද ඔයා මෙච්චර කල් ගිහින් හිටියේ? මං හිතන්නේ මාසකින් විතර ගෙදර ආවෙත් නෑ. මොකද්ද යාට ඒ පාර හැදලා තියෙන අසනීපේ? එහෙයි. ඒ වුණත් එයා ඔයාගේ අක්කා. ඇත්තද? යන් බලන්න. පොඩ්ඩක් ඉන්නවා. මේ මැනේජර්, මම මෙහේ. අම්මා, මේ ඉන්නේ සොංගිගේ අලුත් වැඩසටහන කරන අධ්‍යක්ෂකතුමයි ස්ටාෆ් එකයි. ඇත්තටම මට හරිම සතුටුයි. මං සොංගිගේ අම්මා වීම ගැන. එතකොට මේ ඉන්නේ සොංගිගේ මල්ලි යුන්ජේ. ඇත්තමයි, චොන්සොංගිත් හරියට එයාගේ අම්මා වගේමයි. හැමෝම එහෙම කියනවා. මේ මට ඇයි ඔයගොල්ලෝ ලයිට් අඩුවෙන් පාවිච්චි කරන්නේ? තව ලයිට් ටිකක් වැඩි වුණා නම් හොඳයිනේ. ඔව් ඔව්. ඉන්නකම විස්තර කියන්න. විතර ලයිට් අඩු වුණාට හැංගීම් වැඩි නේ. මෙතන තියෙන අයිඩියා එක තමයි කාර්යබහුල පවුලක් උඟ කාලෙකින් හම්බ වෙලා නැහැ. දුව ඇක්සිඩන්ට් වෙලායි කියලා දැනගත්තු ගමන් අම්මයි පුතේ එනවා ස්පිතාලේ. හරියට නිකන් හොඳ දැනීමක් තියෙන පවුලක්. ඒක හොඳ අදහසක්. ගුඩ් අයිඩියා. එහෙමනම් දැන් අපි ටැක්සි එකෙන් බහින තැන ඉඳන් ආපහු ගමු නේද? මං අඩාගෙන එනවා. මට ඉතින් අඩන්නත් පුළුවන් නේ. හොඳ අදහසක් නේ. මුටකින්. කොහෙද මේ ටැක්සිය? කැමරාව කුඩු කරන්න කලින් ඔක අයින් කරගන්නවා. තේරුණා නේ? මේ තොප්පඩිය. එයා කතා කරන්න හැටි එහෙම තමයි. අර කතාවටත් කියනවනේ. පුංචි උනා කෑවට පස්සේ ගම්පිට සැටි හරිම සැරයි කියලා. අපේ පොඩි එකත් එහෙම තමයි. මෙතනින් දඟර පොඩි තක්කඩිය නැති උනාට කමක් නෑ. මාව විතරක් කරගන්න කියන්නේ. අප පුළුවන් තරම් හොඳට රඟපාන්නම්කෝ. ඔයා දන්නවද? සොංගිට වැඩිය මට රඟපාන්න පුළුවන්. ආ, යොන්ජි? හා, තාම ඉන්නවද? ඇයි මැරිලාද බලන්න දාවේ? මං කොච්චර නම් කෝල් කළාද? අම්මන් කිව්වා මාස 3කින් විතර. පොඩ්ඩක් කටවහගෙන ඉන්නවද? මං තාම ඉන්නවනේ. ඒයි. මාව අවුරුද්දකින් විතර නේද හම්බුනේ? ඉන්නවා, සල්ලිත් ගත්තද? ඕනේ නෑ. මං දැන් part time job එකක් කරනවනේ. මොකටද job කරන්නේ? ඔයාට ගෙදර ඉඳන් ඉගෙන ගන්නනේ කිව්වේ. මේ අහනවා. ඔයාගේ සල්ලි ඕන නැති නිසා තමයි මම මේ ගෙදරින් ගියේ. මම මෙහෙ ඉන්නේ ඔයාට බරක්නේ. ආ. ඔයා අක්කගෙන හැමද හිතන්නේ? හැබැයි ඔයා ආයි ගෙදරට සල්ලි යවන්න එපා. ඔයාගේ සල්ලි නිසා තමයි අපේ ගෙදර ප්‍රශ්න ඇති වෙන්නේ. අපේ තාත්තටත් ඔයා නිසයි මේ කල ගියේ. ඒයි! චොන් යොන්ජේ! ඔයා! චොන්ගේ මගේ දුවේ! මගේ රත්තරන් දුවේ! ඔයාට ගොඩක් අමාරුයිද? අම්මාගේ අම්මා!
අයියෝ බලන්නකෝ අපේ පුතා එයාගේ අක්කා අසනීපෙන් නිසා එයා හුඟක් දුකෙන් ඉන්නේ සහෝදර බැඳීමනේ කොහොමත් ඒක ඇඟෙන්ම තමයි එන්නේ ළමයානම් ලොකු වෙන්න හරිම නරක විදියටයි හැදෙන්නේ. එයාගේ මූණයි ඇඟයි මගේ වගේ වුණාට ගතිගුණ නම් මගේ වගේ නෙමෙයි. ඒක නම් ඇත්ත තමයි. ආ, ඒක නෙමෙයි මේ මේ අපේ කන්ට්‍රැක්ට් එක ගැන ඔබතුමියත් එක්ක කතා කරන්න බැරි වුණානේ. ඉදිරි මාසයට අපි අත්සන් කරන්න ඕනේ. හැබැයි ඒ වුණා මේ පාර මං අත්සන් කරනවද නැද්ද කියලා ටිකක් කල්පනා කරන්න ඕනේ. මේ දවස්වල මට හුඟක් තැන්වලින් එක එක වැඩවලට කතා කරනවා. ඉතින් මට හිතෙනවා පොඩි වෙනසක් තමයි. ඉතින් තමන් ඉන්න කූඩු වෙනස් කරයි කියලා ප්‍රශ්න විසඳුනේ. පොඩ්ඩක් හිතලා බලන්න. අර කතාවකුත් තියෙනවා. නුදන්නේ දෙවියට වඩා දන්නේ අකා හොඳයි කියලා. නෑ අහන්න මැනේජර්. මම නම් ගොඩක් ආස. නුදන්නේ දෙයියට. චොංගි ගම්මා පොඩ කොමින. ඔයා shopping යනවා නම් මාවත් එක්කගෙන යන්න. දන්නවද චොංගි මේ හොස්පිටල් එකේ නැවතිලාලුනේ. මං ඒ බවක් දන්නේ නෑනේ. කියන්න අධ්‍යක්ෂතුමා මාර පුළුවන් නම් ඔය කාමරේ පොඩ්ඩක් ඇවිල්ලා නේද ආ හොඳයි මං එන්නම් Thank you.
ඔවන්න අධ්‍යක්ෂකට මොකද උනේ? මට හිතෙන්නේ හාට් ඇටැක් එකක් හැදෙන්න ඇති. වෙලාවට බෙහෙත් ගන්නත් බැරි වෙලා තියෙනවා. කොහොමද මෙහෙම දෙයක් සිද්ධ වුනේ? මේක නම් සිද්ධ වෙන්න බැරි දෙයක්. එයාට දියවැඩියව හැදුනේ අද ඊයේ නෙමෙයිනේ. ඒ වගේ වැරද්දක් කොහොමටවත් වෙන්න බෑ. ඩ්‍රයිවර්ට කතා කරන්න. මට දැම්ම මෙතෙන්ට යන්න ඕනේ. හරි මං කියන්නම්. ලෙඩ වෙලා ඉන්නවා කියලා පේන්න ඕනේ. හැබැයි කැත කරන්න නම් එපා. හරි. බලන්න. මේකයි කොණ්ඩේ හදලා වගේ පේන්නේ එහෙම නැද්ද? මං නිදාගෙන නැගිටිනකොට කොණ්ඩේ අවුල්ලලා වගේ පේන්න තිබුණාට කමක් නැහැ. හැබැයි ඒකත් ලස්සන තියෙන්න ඕනේනේ. ඔයාට මතකද මං අර ෆැබ්‍රික් කමර්ෂල් එකේ හිටියා? ඒ විදිහට. හරි. මං අයි ඩ්‍රයි කරන්න. අක්කේ මං හැමදාම බැලුව සපත් දෙක කොහෙවත් නැහනේ. සපත්තු දෙක නෑ? මං එනකොට ඒක දාගෙන ආවනේ. බඩු ටික ඔක්කොම මහාචාර්යතුමා ගෙනිච්ච කිව්ව නේද? හැමදේම තේපානේ. සපත්තු දෙක නැත්තේයි. මේ සපත්තු ඔයාගේ නේද? මොනවා? එයා හොරෙක් කියලා නම් පේන්නේ නෑනේ. ප්‍රේමයේ පිළිබඳව ලෝකයේ නොඑක් පුද්ගලයන් විවිධ අර්ථකථන සපයලා තියෙනවා. මිනිසුන් මේ තත්වය තුළ උණුසුම් මේ වගේම මිහිරි මනෝලෝකයන් හිත තුල මවා ගන්නවා. අපි කොයි කාටත් ආදරය කියන එක සදාකාලිකයි කියලා හැඟෙන්න පුළුවන්. හැබැයි ඒ වුණත් ඒක සදාකාලික නෑ. සුබදාමේ තීරණය අනුව ප්‍රේමයේ අවසානයේ තීරණය වෙනවා. මිනිසුන්ට ඒකෙන් මිදෙන්න අවස්ථාවක් නෑ. මිනිසු තුල ඇතිවන කාමය වුණත් සංකල්පයක්. ප්‍රේමයේ පූජනීය දෙයක් කියලා කියනෝ නම් ඒකට හේතුව මිනිස්සු එක භාවිතා කරන ආකාරය. ඊට වඩා වෙනත් හේතුවක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. මනසේ ඇතිවන මේ සංකල්පය හොඳින් තේරුම් ගන්න. ඒකට රැවටෙන්න එපා. මට මැසේජ් එවන්න එපා කිව්ව නේද? තවත් කරදර කරොත් මට සිද්ධ වෙනවා. වාගෙන්ගේ બ્લોක් කරන්න. කියනවද? මොකද්ද? කොහමගේ සපත්තු දෙක? සපත්තු? මං කොහොමද දන්නේ? සපත්තු දෙක විතරක් නැති වුණේ කොහමද? අනික බඩු ඔක්කොම තියෙද්දි. ඒක තමයි ඔළුව නරක් වෙච්ච ඇයට උදව් කරනකොට මං පරිස්සම් වෙන්න ඕන කියන්නේ. මං ඒ ගැන දන්නේ නැහැ. එහෙනම් ඉතින් සපත්තු දෙක දිහා බලන් හිටියේ. හැබැයි දැන්වත් ඔය මේ වැඩේ නවත්තන්න ඕනේ. එදාමට අමාරු වෙලා මාව හොස්පිටල් එකක් යද්දි මං හිතුවා හොඳ කෙනෙක් කියලා. ඒ නිසාද මෙහෙම සලකන්නේ? ඔයා මේ මොනවද කියන්නේ කියලා? යන් ළමෙක් සපතු අරගත්තට වාට දාන්න පුළුවන්ද? මං කිව්වනේ ඒක අරන් ගියේ නැහැ කියලා. ඉක්මනට බඳින එක තමයි හොඳ. ඇයි? අනිත්‍යයටත් මේ ගැන කියන්න ඕනද? ඇයි? අනිත්‍යයට කිව්වම මොකද? ඇයි ඔයා ඒකට අකමැති? කියන්න නැතුව හරි අපි දෙන්න බඳිමු. ඔයා එහෙම කිව්වේ කලින් වයිෆ් ගැන හිතලද? මං නම් ඊට වැඩිය වෙනස්. ඔයා ඒක දන්නවනේ. අනිත් එක මකෙන් දේවල් පිට යන්නේ.
මං දන්න දෙයක් කවදාවත් අනික් අයට කියන්නෙත් නෑ. මට නෝසගේ වෙඩින් එකට ඉන්වයිට් කරා. ඒ ගෲප් එකේ දෙවෙනියා ඔයාගේ යාළුවා නේද? හ්ම්. එහෙනම් ඉතින් ඔයාටත් ඉන්වයිට් කරන්න ඇතිනේ. අපි දෙන්න එකට යමු. හරි. යමු. සර්ජරි කරපු නිසා අක්ක ටිකක් කෙට්ටු වෙලා වගේ පේන්නේ. ඒ වුණත් ලස්සනයි. ඔයාටත් එහෙම පේනවද? පොඩ්ඩක් විතර කෙට්ටු වෙලා තමයි. ඒත් ලස්සනත් වෙලා. හැබැයි වෙඩින් වලට ගියා මිනිස්සු කචු කචු ගානේ වහලා මට දැන් එපා වෙලා තියෙන්නේ. ඇත්තද? කමක් නෑ. අපි අද ටිකක් ලස්සන කරමු. එතකොට මනමාලිට විතරයිනේ දෙවෙනි වෙන්නේ. මං අද වෙඩින් එකට ගිහිල්ලාම පෙන්නන්නම්කෝ ඇත්තටම දෙවෙනි වෙන්නේ කවුද කියලා. මට හිතා ගන්න බෑ මේ සොයොන් ඇයි නැවකම වෙඩින් එක ගන්න හිතුවේ කියලා. මෙච්චර වටිනා ඇඳුම් පළඳුම් ඇඳගෙන ගිහිල්ලා නැව ගිලුනොත් එහෙම? එයා ඕක කරන්න යන්නේ රහසින්නේ. ඒත් ඉතින් මිනිස්සුන්ගේ ඇස් වහන එක නම් ලේසි වෙන්නේ නැහැ. ආගෙනවද? ගෙනාවා. ඒ වුණාට අක්කට හරින සයිස් එක තිබුණේ නැහැ. මේ සයිස් එක තමයි තිබුණේ. වෙන මොනවා කරන්නද? නරක වෙලාවට ගැලපෙන දෙක නැති වුණානේ. ඔය ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. මෙන්න. සමා වෙන මහාචාර්යතුමා, මම චොන්සොන්ගේ කතා කරන්නේ. මං අර වගේ සපත්තු දෙකක් ආයිමත් අරගත්තා. මං ගොඩක් අමාරුවෙන් තමයි ඒ වගේ දෙකක් ආයිමත් හොයාගත්තේ. ඔයා මට කලින් උදව් කරපු නිසා මම මේ ප්‍රශ්න මෙතනින් අමතක කරලා දානවා. හැබැයි ඒකට සමාව ගන්න වෙයි. ඔහොම ඉන්නවා. ආයෙත් ඔය මූණ පෙන්වන්න එන්න එපා කිව්ව නේද? බෑ කියලා කිව්ව නේද? හරි, එතකොට අද වෙඩින් එකේදීත් අපි හම්බ වෙනවනේ. මම මේ හොඳින් කියන්නේ. ආයෙත් එහෙම ඉන්න එපා. ඇයි මොකෝ? ඔයා කොච්චර ලස්සනට ගියත් මගේ ෆොටෝ විතරක් පත්තරේ පළ වෙන නිසාද? ඔයා මොන දේ කරුවත් හැමදාමත් මට පස්සෙන් ඉන්නේ. ඒ! තව දෙයක්. මාජම්බෝ අධ්‍යක්ෂකතුමා මට වැඩකට කතා කළා. ඔයා ඇඩ්වාන්ස් එකත් අඩු කරලා තියන්නේ ඒ චිත්‍රපටියට කොහොම හරි කරන්න ඕනේ නිසාද? හැබැයි මම ඒ චිත්‍රපටියයි බාරගත්තා. ඇඩ්වාන්ස් නැතුව හරි කමක් නැහැ කියලා. මේ චිත්‍රපටිය කරලා ඔයාට අභියෝග කරන්නයි මටත් ඕනේ උනේ. මම ඔයාව ඉතුරු කරන්නේ. හොඳයි පල්මුතව කොච්චර කාලයක් කොයි විදිහට යයිද කියලා. පවත්තන පාවෙන නව අභියසයම මේ රැඳී සිටින්නේ. දෙවි ආරක්ෂාවක් මැද්දේ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්, ඒ වගේම සිහින තරු දැන් මෙම ස්ථානයේ පැමිණෙමින් සිටිනවා.